හලට. ඉතින් ඔන අද වීඩියෝ එකෙන් මම ෂෙයා කරගන්න යන්නේ මම යූස් කරන බොඩි ලෝෂන් එක ගැන. ඉතින් කලින් මම බොඩි ලෝෂන් ගැන වීඩියෝස් කීපයක්ම ඔයගලන්ට අප්ලෝඩ් කරලා තියෙනවා. මම ඒ වගේ ලින්ක්ස් හැම එකක්ම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. අනිවාර්යෙන් බලන්න. මොකද ඩ්‍රයි ස්කින් එකට ඒ වගේම තමයි ස්කින් එක තියාට වඩා ගොඩාක් ලයිට් කරගන්න පුළුවන් හොඳම බොඩි ලෝෂන් ගැන විතරක් නෙමෙයි. ඇත්තටම මගේ ස්කින් කලර් එක චේන්ජ් කරගන්න මම යූස් කරපු බොඩි ලෝෂන් ගැන තවන මේ විදිහ වීඩියෝස් තුනක් අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් මේ වීඩියෝස් බලපො නැති කෙනෙක් මන්ටම් බලන්න. මොකද මම හිතන වීඩියෝස් ඔයගොල්ලන්ට ගොඩාක් වැදගත් වෙයි කියලා. ඉතින් අද මම කතා කරන්න මම මේ වෙද්දී ඇත්තටම අවුරුද්දකට වැඩි කාලයක් එක දිගට හරිම ආසාවෙන් යූස් කරන ඒ වගේ මට බෙස්ට් රිසල්ට් තියෙන මම පෞද්ගලිකව යූස් කරන බොඩි ලෝෂන් එක ගැන. ඉතින් මේ බොඩි ලෝෂන් එක ඔයගොල්ලෝ දන්නවා. හැබැයි මට හිතුණා පෞද්ගලිකව මද අත්දැකීම් එක මේ ගැන රිවියු එකක් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. එහෙනම් ඉතින් අපි මෙතන කරන කර හැමදාම වගේ ගොඩාක් ආදරෙන් මතක් කරනවා. channel එකට අලුතෙන් එකතු වුණ ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ආදරෙයි. ඒ වගේම තමයි ඔයගොල්ලෝ හැම කෙනෙක්ම ගොඩාක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් අමතර කරනකොට channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මම යූස් කරන බොඩි ලෝෂන් එක තමයි මේ වෙද්දි ෆොරෙවර් බ්‍රෑන්ඩ් එකේ එන වෙනවල් බොඩි ලෝෂන් එක. ඉතින් මේක ඇත්තටම මම ගොඩ දෙනෙක් කිව්වොත් මේ ස්කින් එක ලයිට් කරගන්න ඕනි කියලා. ඉතින් මම අඩු මුදලකට ගන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකක් විදිහට මේ ෆොරෙවර් බ්‍රෑන්ඩ් එකේ එන වෙනවල් බොඩි ලෝෂන් එක ගොඩ දෙනට රෙකමන්ඩ් කරලා තියෙනවා. ඒ වගේම රිසල්ට් කීපයක් තියෙනවා මේක යූස් කරලා බලලා. ඒ වගේම කියන්න ඕනේ ෆොරෙවර් කියලා කියන්නේ ඇත්තටම ලංකාවේ බ්‍රෑන්ඩ් එකක්. ඉතින් මම මේක ගැන කතා කරන්නේ කිසිම ස්පොන්සර් ප්‍රොමෝටින් වීඩියෝ එකක් නෙමෙයි. මගේ අත්දැකීම් තමයි ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ. මොකද ගොඩක් වෙලාවට මම දකින දෙයක් තමයි ලංකාවේ බ්‍රෑන්ඩ් එකක් ගැන කතා කරොත් ගොඩක් අය කියන දෙයක් තමයි මේවා හරි නැහැ. ඒ වගේම මේවා ස්පොන්සර් කරනවා මෙහෙමයි කියලා. ඉතින් අද වෙනකම් මගේ channel එකේ මම එක ස්පොන්සර් වීඩියෝ එකක්වත් කරලා නැහැ. කිසිම ප්‍රොමෝට් වීඩියෝ එකක් කරලා නැහැ. ඉතින් මේ දේවල් මම මගේ අපංකත්වයක් එක්ක තමයි ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් ඇත්තටම ඇත්තම වෙලාවට පිටරට තියෙන බ්‍රෑන්ඩ් වලට වඩා ලංකාවේ අපිට යම්කිසි සාධාරණ මුදලකට ගන්න පුළුවන් බ්‍රෑන්ඩ් වලින් බෙස්ට් රිසල්ට් ගන්න පුළුවන්. මම යූස් කරන්නේ මෙන්න මේ ෆොරෙවර් වෙනවල් බොඩි ලෝෂන් එක. මේ තියෙන මේ දෙකම තියෙනවා. තව මේකෙන් එකක් මල් ළඟ තියෙනවා. ඉතින් මේ ඇවිල්ලා මිලිලීටර් 200. මේ තියෙන මිලිලීටර් 100. මේවාගේ ප්‍රයිසස් මේ හැමදේම ගැන මම තව ටිකකින් උගොල්ලන්ට කියන්නම්. ඊට අමතරව මල් ළඟ තව තියෙනවා යාලාගේ මෙන්න මේ ගෝල්ඩ් බොඩි ලෝෂන් එක. මේකත් මම යූස් කරනවා ගොඩක් වෙලාවට. සමහර වෙලාවලට එළියට ඇද්දීම ටිකක් අර සුවඳට ඒ වගේම ස්කින් එකට ප්‍රොටෙක්ට් එකක් ගන්න මේක මම යූස් කරනවා. ඒ වගේම මෙන්න මේකෙත් තව ටිකක් තියෙනවා. ඉතින් මේකට නම් මම පෞද්ගලිකව එච්චර කැමති නැහැ කොහොමක හරි බොඩි ලෝෂන් එකට. මේක ගැන මම ඔයගොල්ලන්ට කලින් කියලා තියෙනවා. හරි. වැඩිපුරම යූස් කරන්නේ සහ මගේ ෆේවරිට්ම ඒ වගේම මට බෙස්ට් රිසල්ට් ලැබුණේ මෙන්න මේ බොඩි ලෝෂන් එකේ. මේකේ ප්‍රධානතම ඉන්ග්‍රීඩියන්ට් එක තමයි වෙනිවල් කියලා කියන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේකේ ඉන්ග්‍රීඩියන්ට් ලිස්ට් එක චෙක් කරලා සෙකන්ඩ් ඉන්ග්‍රීඩියන්ට් එක විදිහට තමයි වෙනිවල් තියන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඉන්ග්‍රීඩියන්ට් ලිස්ට් එකක් හැදෙන වැඩි ඉන්ග්‍රීඩියන්ට් කියන්නේ වැඩි ප්‍රතිශතයක් අන්තර්ගත වෙලා තියෙන ඉන්ග්‍රීඩියන්ට් එකේ ඉඳලා අඩු ඉන්ග්‍රීඩියන්ට් එකට. ඉතින් සෙකන්ඩ් ඉන්ග්‍රීඩියන්ට් එක විදිහට වෙනිවල් තියනවා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා වැඩි ප්‍රතිශතයක් වෙනිවල් මේකේ අන්තර්ගත වෙනවා. ඉතින් වෙනිවල් වෙනිවල් කියලා කියන්නේ ඇත්තටම ස්වභාවික ග්ලූටතයන් අධිකම දෙයක්. ඉතින් ස්කින් වයිටින්, ලයිටින්, බ්‍රයිටින් මේ හැම දෙයකටම බෙස්ට් දෙයක්. විශේෂයෙන්ම මේක පානයක් විදිහට ගද්දිත් හොඳම රිසල්ට් ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේක ඊට අමතරව ටර්මරින් සාරය අන්තර්ගත වෙනවා. එහෙම නැත්නම් අපි කවුරුත් දන්න සියඹලා සාරයේ විටමින් C වැඩි ප්‍රතිශතයක් අන්තර්ගත වෙලා තියෙනවා සියඹලා වල. ඊට අමතරව ඇලෝවෙරාස් වල සාරය වගේම වර්ජින් කොකොනට් ඔයිල්, ඒ වගේම තමයි ෂියා බටර්, ග්ලිසරින් මෙන්න මේ වගේ ස්කින් එකේ තෙතමන ආරක්ෂා කරගෙන ස්කින් එකේ කලයක මේන්ටේන් කරන් පැහැයෙන්න වැඩි කරන්න පුළුවන් ඉන්ග්‍රීඩියන් ගොඩාක් මේ ප්‍රොඩක්ට් එකේ අන්තර්ගත වෙලා තියෙනවා. මම කියන්නම් මේ බොඩි ලෝෂන් එක ගැන පෞද්ගලිකව මගේ අත්දැකීම. මොකද අවුරුද්ද වැඩි කාලයක් මේ වෙද්දි තවමත් මම හරිම ආසාවෙන් යූස් කරන්නේ මේක. ඇත්තටම මේකෙන් තියෙන දැන් මේක මම යූස් කරන්නේ නයිට් ටයිම් එකට. මොකද මම ගොඩක් වෙලාවට ඩේ ටයිම් එකට ලෝෂන් එහෙම ඇප්ලයි කරන්නේ එච්චර කැමති නැහැ. ඉතින් නයිට් ටයිම් එකට ප්‍රොඩක්ට් එකක් යූස් කරද්දී බෙස්ට් රිසල්ට් ගන්න පුළුවන්. මොකද අපි ස්කින් එක ඩැමේජ් වෙන්න තියෙන ප්‍රතිශතය ගොඩාක් අඩුයි. හිරු එළිය නැහැ. ඉතින් ඒ දේවල් එක්ක අපි සුව නිින්දක් ලබා ගන්නවා මේ දේවලුත් එක්ක. ඉතින් මේ බොඩි ලෝෂන් එක ඇත්තටම ස්කින් වයිට්නින් කියනවට වඩා, කියන්නේ සම සුදු වෙනවා කියනවට වඩා ලස්සන කහ පාටක් තියෙන ස්කින් එකම ක්ලියර් වෙලා හරිම yellowish ස්කින් කලර් එකක් මේකෙන් ගන්න පුළුවන්. හරි ලස්සන ලයිට්, ඒ කියන්නේ ක්ලියර් කහ පාටක්. ඒ කියන්නේ සාමාන්‍ය අපි දකින කහ පාටට වඩා හරිම ලයිට්ින් yellow කලර් එකක් ගන්න පුළුවන්. අතරමඩේ කියන්න තේරෙන්නේ නැහැ. හරිම ලස්සන කලර් එකක් මේකෙන් ගන්න පුළුවන්. හැබැයි තවසත් දෙකක් යූස් කරලා එහෙම
නැහැ. සාමාන්‍ය මාස 3කට වැඩි කාලයක්වත් යූස් කරන්න ඕනේ. ඒ කියන්නේ මාසෙක හමාරක් වගේ යද්දි ලස්සන කියන ඕගොල්ලන්ට පුළුවන් කලයක චේන්ජ් එකක් දකින්න. ඒ වගේ ලොකු චේන්ජ් එකක් නෙමෙයි. හැබැයි ඕගොල්ලන්ට අර දකින්න පුළුවන් තරම් ඕගොල්ලෝ නොටිස් වෙයි. ඒ වගේ මාස 3කට වැඩි කාලයක් යූස් කරද්දී හොඳ රිසල්ට් එකක් ඕගොල්ලන්ට මේකෙන් දකින්න පුළුවන්. ඒ වගේම තමයි මේ වෙනුවෙන් බොඩි ලෝෂන් එක ගැන කිව්වත් ඇත්තටම මම නැවත නැවත මේක අරගෙන යූස් කරනවා. ඒ වගේම ඔයගොල්ලෝ දැකලා ඇත්තටම මම මීට කලින් කරපු වීඩියෝස් වලත් මේ ලෝෂන් එක මම පෙන්නලා තියෙනවා. මොකද මම ඇප්ලයි කරන්නේ මේක. මේ දවස්වල ඇත්තටම විව සිරම් එකත් එක්ක මික්ස් කරලා තමයි යූස් කරන්නේ. එතකොට අර ලැබෙන රිසල්ට් එක තවත් හොඳින් වට ගන්න පුළුවන් කියලා ඇත්තටම මට නොටිස් වුණ දෙයක් ඒක. ඉතින් මම ට්‍රයි කරන චුටි චුටි ටිප්ස් ටිකක් තමයි ඒ දේවල්. ඉතින් ඒ වගේම තමයි මේ ප්‍රොඩක්ට් එකෙන් ස්කින් එක ඩ්‍රයි වෙන්නේ නැහැ. හොඳ මොයිස්චර් එකක් ස්කින් එකට ලැබෙනවා. ඒ වගේම තමයි හරිම ලස්සන ලයිට් කලර් එකක් මේකෙන් ගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ මේක ට්‍රයි කරනවා අනිවාර්යයෙන්ම මාසයක් එකමාරක් හරි යනකම් හරි ඒගොල්ලෝ ගෙනව වෙනිවැල් බොඩි වොෂ් එකක් ඒකත් එක්ක ට්‍රයි කරන්න. ඒකේ රිසල්ට් ගොඩ දෙනෙක් ඔන්න දාදුවම පින් කරලා තියෙනවා. ඔයගොල්ලෝ බලන්න පුළුවන් මගේ වීඩියෝස් බලනවා නම් කමෙන්ට් කියවන කෙනා දකින්න නැති මේ ෆොරෙව වෙනිවැල් එකේ හරිම ලස්සන කහපාටක් යන ඒගොල්ලෝගේ බොඩි වොෂ් එක පර්ෆෙක්ට් ඇත්තටම. ඉතින් මම ආපහු ඒක ගන්න ඕනේ. මොකද ගියපාර ගන්න තිබෙන්නේ නැහැ. ඉතින් මම වෙන බ්‍රෑන්ඩ් එකකින් බොඩි වොෂ් එකක් තමයි ගත්තේ. ඒකත් එක්ක මේ බොඩි ලෝෂන් එක ට්‍රයි කරොත් ඔයාට හරිම ඉක්මනින් ඔයාගේ රිසල්ට් එකේ ලබා ගන්න පුළුවන්. ඒක මම 100%ම රෙකමන්ඩ් කරනවා. මොකද ඒ තරමට මේක බෙස්ට්. වගේද කියලාත් මම ඔයගොල්ලන්ට පෙන්නන්න. මෙන්න මෙහෙම මේක හරිම සුවඳයි. ඒ කියන්නේ වෙනිවැල් සුවඳක් කියනවා. ඒ වගේම අර වෙනිවැල් එක තවත් පර්ෆියුම් එකක් මික්ස් වෙලා වගේ හරිම හොඳ සුවඳක් එනවා ස්කින් එකට. මෙන්න මේ වගේ කහපාටයි මේක. ඉතින් වෙනිවැල් වල කලර් එක තමයි මේක තියෙන්නේ. මෙන්න මේ වගේ. ඉතින් මෙන්න මෙහෙම ඇප්ලයි කරන්න පුළුවන්. ඔයගොල්ලෝ පේනවා ඇති ඇප්ලයි කරා කියලා කිසිම පිටිගතියක් පත අනවශ්‍ය ඔයිලි ස්කින් එකක්. කියන්නේ ඔයිල් වෙන්නවත් නැහැ. හොඳට ස්කින් එකට මේක ඇබ්සෝබ් වෙනවා. පේනවා ඇති. හරිම ෂෝක් බොඩි ලෝෂන් එකක්. ඉතින් මේක කියන්න ඕනේ ඕගොල්ලොන්ට මේක බියුටි ෂොප් වලින් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ඒගොල්ලන්ගේ ඔන්ලයින් මිලදී ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේක ඕගොල්ලොන්ට ෆාම්සි වලින් වුණත් මිලදී ගන්න පුළුවන්. මේ බලන්න ඇප්ලයි කරාට පස්සේ අත්වල තියෙන අර සොෆ්ට් ගතිය හොඳ ඇත්තටම මාරම සුවඳයි මේක. මේකේ මිලිලීටර් 200ක් තියෙන වගේ මේ පොඩි එක මේක නම් ඉවරයි. මේකේ තියෙනවා මිලිලීටර් 100ක්. ඒ වගේම පැය 24ක් හොඳ ස්මෙල් එකක් හොඳ තෙතමනයක් තියා ගන්න පුළුවන් ස්කින් එකට. ඒ වගේම කියනෝනේ මේකේ ප්‍රයිස් එක රුපියල් 560යි. ඒ වගේම මේ මිලිලීටර් 100 බොටල් එකේ ප්‍රයිස් එක රුපියල් 240ක් වගේ තමයි වෙන්නේ. මේ ප්‍රයිසස් දැන් වෙනස් වෙලා තියෙන්නේ. මොකද මම මේක මම ඔයගොල්ලන්ට කියලා තිනවා මට ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා නම් ඇත්තටම මම දෙකක් තුනක් වෙනාද තියා ගන්නවා කියලා. ඉතින් මේ විදිහට ගියාන තියාගත්ත ප්‍රොඩක්ට් මේවා. ඉතින් ප්‍රයිස් එක දැන් වෙනස් වෙලා දන්නේ නැහැ. මොකද මලක තව එකක් තියෙනවා. ඉතින් මම ගත්තේ නැහැ. මෙහෙම වෙනස් වෙලා නම් මම ඔයගොල්ලන්ට ඒක කමෙන්ට් එකක් විදිහට දාන්නම්. හරි. ඉතින් ඔයගොල්ලෝ මේ ප්‍රොඩක්ට් එක ට්‍රයි කරන්න කැමති කෙනෙක් නම් බයනතර ට්‍රයි කරලා බලන්න. හොඳ ලස්සන ස්කින් කලර් එකක් මේකෙන් ගන්න පුළුවන්. පෞද්ගලික මම නයිට් ටයිම් යූස් කරන. ඔයගොල්ලෝ නයිට් ටයිම් යූස් කරලා බලන්න. ඒ වගේම තමයි අර කලින් කිව්වා වගේ විටමින් සී ටිකක්, ඒ වගේම සැෆ්රන් ටිකක්, ඒ වගේම සිරම් එකක් මික්ස් කරලා ඇප්ලයි කිරීම හරහා හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. එහෙනම් ඉතින් හැම කෙනෙක්ම පරිස්සමෙන් ඉන්න. ඒ වගේ මේකේ රිසල්ට් ඔන්න යූස් කරන කෙනෙක් නම් කියන්න අමතක කරන්නත් එපා. හොඳටම වහිනවා එන්නේ. එහෙනම් ඉතින් හැම කෙනෙක්ම පරිස්සමෙන් ඉන්න. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. Bye.